අද අප කතා කිරීමට යන්නේ Panasonic Smart TV ගැනයි. ඒ යටතේ Panasonic 49 ES630 series එක ගැන අපි කතා කරමු. මුලින්ම TV එක on කළ විට කිරීමට ඇති දෑ ගැන අපි පොඩ්ඩක් බලමු. පළමුව on screen language එක ඉංග්‍රීසි යනුවෙන් තෝරා ගන්න. දෙවනුව මෙය නිවසක සවිකරණ මෑවින් home යනුවෙන් තෝරා ගන්න. Shop යනුවෙන් තෝරා ගතහොත් TV එකේ features සැරින් සැර demonstration එකක් ආකාරයෙන් දිස්වනු ඇත. ඉන්පසුව පැමිණෙනුවේ Wi-Fi ජාලයකට connect කරගැනීම සඳහා ඇති quick setup එකයි. මෙහි පවතින Wi-Fi ජාලයන් පෙන්වන අතර එම අදාළ ජාලය select කර විට එය connect කරගැනීම සඳහා ඇති password එක ඇතුළත් කිරීමට සිදුවේ. ඒ සඳහා ඔබට remote එකේ ඇති keys භාවිතා කළ හැකිය. නමුත් එය අපහසු බැවින් ඔබට USB keyboard එකක් connect කර මෙය ඉතා පහසුවෙන් ඇතුළත් කළ හැකිය. ඉන්පසුව TV screen එකේ දිස්වන පරිදි remote එකෙන් OK බොත්තම ඔබන්න. එවිට ඔබගේ රූපවාහිනියේ Wi-Fi ජාලයටත් Wi-Fi ජාලය හරහා අන්තර්ජාලයටත් සම්බන්ධ වී ඇති අයුරු පෙන්වනු ඇත. ඉන්පසු පැමිණෙනුවේ channel tune කිරීම සඳහා ශ්‍රී ලංකාව අයත් වන කලාපය තෝරා ගැනීමයි. එවිට ඔබට channel tune වන අයුරු දිස්වනු ඇත. ඔබගේ රූපවාහිනිය Wi-Fi ජාලයට connect වුණ නමුත් අන්තර්ජාලයට connect නොවුණු බව මෙම රූප සටහනේ අයුරු දිස්වන්නේ නම් ඔබගේ Wi-Fi රවුටරයේ ඊතනෙට් කේබල් එකක් හරහා රූපවාහිනිය සමඟ සම්බන්ධ කරගන්න. ඉන්පසු රිමෝට් එකේ මෙනු බොත්තම හරහා රූපවාහිනියේ සිස්ටම් එක තුළට ගමන් කරන්න. ඒ තුළ ඇති සිස්ටම් අප්ඩේට් සිලෙක්ට් කරගන්න. එවිට ඔබගේ රූපවාහිනිය අප්ඩේට් වනු ඇත. එවිට ඉහත ප්‍රශ්නය විසඳේ. දැන් අප මෙම රූපවාහිනිය ඇති ගුණාංග ගැන සොයා බලමු. මෙහි වර්ණ සෑදීම සඳහා හෙක්සාක්‍රෝම් ඩ්‍රයිව් යන ප්‍රොසෙසරයක් ඇත. සාමාන්‍ය රූපවාහිනියක වර්ණ සාදන්නේ කොළ, නිල් සහ රතු යන වර්ණ තුන ආධාරයෙනි. නමුත් මෙම රූපවාහිනියේ ප්‍රධාන වර්ණ තුනට අමතරව කහ, සියෙන් සහ මැජෙන්ටා යන වර්ණයන්ද එකතුව වර්ණ හයක සංකලනයකින් වර්ණ සෑදීම සිදු කරනු ලබයි. මෙම රූපවාහිනියේ IPS හෙවත් in-plane switching නම් පැනලයක් ඇත. IPS පැනලය නිසා ඔබට රූපවාහිනිය අංශක 178ක පුළුල් කෝණයකින් නැරඹීමේ හැකියාව ඇත. IPS පැනලය නොමැති සාමාන්‍ය රූපවාහිනී යන්ත්‍රයක් පසෙකින් බලන විට එය සුදු පැහැගැන්වේ. නමුත් IPS පැනලය සහිත රූපවාහිනී යන්ත්‍රයක් අංශක 178ක කෝණයකින් නැරඹීමේදී වර්ණවල අඩුවීමක් සිදු නොවන බව පෙනෙනු ඇත. දැන් අප swipe and share ගුණාංගය ගැන සොයා බලමු. ඔබගේ ජංගම දුරකථනය සහ රූපවාහිනී යන්ත්‍රය එකම Wi-Fi ජාලයකට සම්බන්ධ වී ඇති විට ජංගම දුරකථනයේ ඇති music, photo සහ videos ඔබගේ රූපවාහිනී යන්ත්‍රයෙන් නැරඹීමේ හැකියාව ඇත. තවද එම Wi-Fi ජාලයටම සම්බන්ධ වී ඇති තවත් ජංගම දුරකථනයක් වෙතොත් එම ජංගම දුරකථනයට රූපවාහිනියේ දිස්වන මෙම videos, photos සහ music ලබා ගැනීමේ හැකියාව ඇත. මේ සඳහා ඔබගේ ජංගම දුරකථනයට Panasonic Remote 2 app එක install කර ගැනීමට අවශ්‍ය වේ. අපි දැන් එය install කරගන්න ආකාරය ගැන සොයා බලමු. අපි දැන් එය ක්‍රියාත්මක වන ආකාරය බලමු. මේට අමතරව ජංගම දුරකථනයේ වෙබ් අඩවි සිලෙක් කර රූපවාහිනියෙන් නැරඹීමේ හැකියාව ඇත. ඒ වගේම රූපවාහිනිය ඇති වෙබ් අඩවි ජංගම දුරකථනයටද ලබා ගැනීමේ හැකියාව ඇත. තවද මෙම ඇප් එක හරහා රූපවාහිනියට සම්බන්ධ කර ඇති USB පෙන් එකේ තිබෙන දෑ ඔබගේ ජංගම දුරකථනයෙන් නැරඹීමේ හැකියාව ඇත. මෙහිදී රූපවාහිනියෙන් නැරඹීම වලට කිසිදු බාධාවක් සිදු නොවේ. මේට අමතරව ඔබගේ ජංගම දුරකථනය රිමෝට් එක ලෙසද භාවිතා කළ හැකිය.
දැන් අප රූපවාහිනියෙන් වෙබ් අඩවි වලට පිවිසෙන ආකාරය බලමු. රිමෝට් එකේ ඇප්ස් බොත්තම එබීම මගින් ලැබෙන තිරයේ වෙබ් බ්‍රවුසර් එක තෝරා ගන්න. වෙබ් අඩවි හැසිරවීම සඳහා ඔබගේ ජංගම දුරකථනය Panasonic Remote 2 ඇප් එක හරහා භාවිතා කළ හැකිය. එසේත් නැතිනම් USB මවුස් එකක් සහ කීබෝඩ් එකක් භාවිතා කළ හැකිය. තවද ඔබට අවශ්‍ය නම් Netflix සහ YouTube වලට Direct Access කිරීමේ හැකියාවද ඇත. දැන් අප Display Mirroring ගුණාංගය ගැන සොයා බලමු. රිමෝට් එකේ Apps බොත්තම එබීම මගින් ලැබෙන තිරයේ Mirroring අයිකනය තෝරා ගන්න. ඔබගේ දුරකථනයේද Mirroring අයිකනය සිලෙක් කර විට රූපවාහිනිය පෙනෙනු ඇත. එය සිලෙක් කර විට රූපවාහිනිය සමග සම්බන්ධ වේ. එවිට ඔබගේ ජංගම දුරකථනය දර්පණයක් ආකාරයෙන් රූපවාහිනියේ දිස්වනු ඇත. ජංගම දුරකථනයේ සිදු කරන සෑම ක්‍රියාවක්ම ඒ අයුරින්ම රූපවාහිනියේ දිස්වනු ඇත. දැන් අප හෝම් නෙට්වර්ක් ගුණාංගය ගැන කතා කරමු. මෙය DLNA නමින්ද හඳුන්වනු ලබයි. එකම Wi-Fi ජාලයක ඔබගේ ලැප්ටොප් පරිගණක යන්ත්‍රය සහ රූපවාහිනිය සම්බන්ධ වී ඇති විට ලැප්ටොප් පරිගණකයේ ඇති වීඩියෝ, ෆොටෝ සහ මියුසික් රැහැන් රහිතව Wi-Fi හරහා ඔබගේ රූපවාහිනියෙන් නැරඹීමේ හැකියාව ඇත. මෙම ගුණාංගය ඇක්ටිව් කර ගැනීම සඳහා රිමෝට් එකේ ඇප්ස් බොත්තම එබීම මගින් ලැබෙන තිරේ මීඩියා සර්වර් නම් අයිකනය තෝරා ගන්න. එවිට එකම Wi-Fi ජාලයේ ඇති ඔබගේ ලැප්ටොප් පරිගණකයේ රූපවාහිනිය මත දිස්වනු ඇත. එය සිලෙක් කර ගැනීම මගින් පරිගණකයේ ඇති වීඩියෝ, මියුසික් සහ ෆොටෝ ෆෝල්ඩර් තුන ඔබට රූපවාහිනිය මත දිස්වනු ඇත. දැන් අප මෙම හෝම් නෙට්වර්ක් එක පරිගණකයේ තුල ඇක්ටිව් කරගන්න ආකාරය බලමු. පරිගණකයේ Windows Media Player එක සිලෙක් කරගන්න. එහි Stream සිලෙක් කර ඒ යටතේ ඇති Turn on Media Streaming සිලෙක් කරගන්න. එවිට පැමිණෙන තිරයේ නැවතත් Turn on Media Streaming සිලෙක් කරගන්න. එවිට ඔබගේ පරිගණකය හා රූපවාහිනී යන්ත්‍රය සම්බන්ධ වී ඇති අයුරු පෙනෙනු ඇත. එවිට පරිගණකයේ ඇති Music, Photos සහ Video Folder තුන රූපවාහිනිය හා සම්බන්ධ වේ. අපි දැන් DVD player එකක් හෝ Blu-ray player එකක් රූපවාහිනිය සමග සම්බන්ධ කරන ආකාරය බලමු. ඔබගේ player එකෙන් රූපය පිටවන්නේ කොළ, නිල් සහ රතු යන ජැක් වලින්ද, ශබ්දය පිටවන්නේ සුදු සහ රතු යන ජැක් වලින් නම් රූපවාහිනිය component in යන ජැක් වලට connect කරගන්න. ඔබගේ player එකෙන් රූපය පිටවන්නේ කහපාට ජැක් එකෙන් නම් එය රූපවාහිනිය කොළපාට ජැක් එකට සම්බන්ධ කරගන්න. ශබ්දය සුදු සහ රතු ජැක් වලට connect කරගන්න. ඔබගේ player එකේ HDMI output එකක් තිබෙන්නේ නම් ඒ රූපවාහිනිය HDMI input එකට connect කරගන්න. ඔබගේ hard disk එක connect කිරීමේදී HDD නම් කරන ලද USB port එක තෝරා ගන්න. අපි දැන් රූපවාහිනියේ ශබ්දය වෙනත් home theater එකකින් හෝ sound system එකකින් ලබා ගන්නා ආකාරය බලමු. ඉන් එක් ක්‍රමයක් නම් digital audio out එකයි. ඒ සඳහා optical cable එකක් භාවිතා කරන්න. එය connect කරන ආකාරය ඔබට මේ අයුරින් බලාගත හැකිය. අපි දැන් HDMI, ARC හෙවත් audio return channel ගුණාංගය ගැන කතා කරමු. ඔබගේ TV එකේ සහ home theater යන්ත්‍රයේ HDMI port එකේ ARC යනුවෙන් සඳහන් කර ඇතනම් TV එකේ ශබ්දය HDMI cable එක හරහා home theater එකෙන් ලබා ගැනීමේ හැකියාව ඇත. එවිට ඔබ රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය වැඩි කරන විට home theater යන්ත්‍රයේ ශබ්දය වැඩි වේ. අපි දැන් රූපවාහිනී යන්ත්‍රයේ operating instruction පොත TV එකකින් ලබා ගන්නා ආකාරය බලමු. එය e-help යනුවෙන් හඳුන්වනු ලබයි. රූපවාහිනියේ main menu එක තුළ ඇති help යටතේ e-help ඇත. අපි දැන් රූපවාහිනී යන්ත්‍රයේ shipping condition වලට reset කරන ආකාරය බලමු.
main menu හි system menu තෝරා ගන්න. ඒ යටතේ shipping condition පෙන්වනු ඇත. එවිට රූපවාහිනී යන්ත්‍රය factory එලියට ආවාක් මෙන් reset වේ. නැරඹූ ඔබ සැමට ස්තුතියි.